වෙන්දේසී කිව්ව ගමන් මේ දවස්වල නම් මතක් වෙන්නේ බැඳුම් කර වෙන්දේසී ගැනයි. හැබැයි ඉස්සර වෙන්දේසී කිව්ව ගමන් මුලින්ම ඔළුවට එන්නේ ගමේ පන්සලේ තියෙන මල්වට්ටි වෙන්දේසීයයි. ඒ කියන්නේ පන්සලට ආධාර පිනිස පවත්වනු ලබන වෙන්දේසීයයි. ඒකේ මල්වට්ටිය තමයි සුපිරිම අයිටම් එක. ඕක තමයි වැඩිම ගණනට යන්නේ. කොහොමින් කොහම හරි අපි කියන්න ආවේ මේ එක වෙන්දේසියක් ගැනවත් නෙවෙයි. මිනිස්සුන්ට ගිහින් ලන්සු තියලා Tamanට උවමනා බඩු අරන් එන්න පුළුවන් වර්තමාන වෙන්දේසි ගැනයි. රජයේ ආයතන සහ කාර්යාලවල ගොඩක් වෙලාවට මේ වෙන්දේසි තියෙනවා පාවිච්චි කරපු බඩු විකුණන්න. හැබැයි රජයේ කාර්යාලයක බඩු හැම යනකල් පට්ට ගහන්නේ නැහැ. ඒ නිසා මේ වගේ වෙන්දේසියකට යන එක හරිම ප්‍රයෝජනවත්. මේ වෙන්දේසි ගැන පළවෙනවා රජයේ ගැසට් පත්‍රයේ. ඒ ඇරෙන්න ශොක්මන් සහ සමර වික්‍රම වගේ වෙන්දේසි ආයතන වලින් කරනවා එක එක විදිහේ වෙන්දේසි. සමහර වෙලාවට පරණ ගෙදරක තියෙන ඇන්ටික් බඩු වෙන්නත් පුළුවන්. එහෙම නැතිනම් ඉලෙක්ට්‍රොනික උපකරණ වෙන්දේසියක් වෙන්නත් පුළුවන්. මේ වෙන්දේසි ගැන දැනගන්න පුළුවන් ඒ වෙන්දේසි ආයතන වල වෙබ්සයිට් වලට තමන්ගේ ඊමේල් ඇඩ්‍රස් එක ලියා පදිංචි කිරීමෙන්. දැන් අපි කියන්න ආවේ මේ වගේ වෙන්දේසියකින් බඩු ගන්නකොට තියෙන වාසි සහ ඒ වාසි අත්පත් කරගන්න නම් කරන්න ඕනේ මොනවද කියන එක ගැනයි. වෙන්දේසියකදී මොකක් හරි භාණ්ඩයකට මිලක් නියම වෙනවා. හැබැයි මේ මිල සාමාන්‍ය වෙළඳ පොලේ මිලට වඩා බොහොම අඩුයි. එතකොට අපි කියමු පාවිච්චි කරපු බඩුවක් කියලා. එතකොටත් සෑහෙන අඩු මිලක් තමයි නියම වෙන්නේ. දැන් එතනින් එහාට මිල නියම වෙන්නේ මේ භාණ්ඩයේ කී දෙනෙක් මිලදී ගන්න බලාපොරොත්තු වෙන ඉන්නවද කියන එක මතයි. ඒ කියන්නේ ඒක ගන්න බලාගෙන පස් දෙනෙක් හිටියොත් මේ පස් දෙනා අතරේ ලන්සු වලින් තමයි තරඟය යන්නේ. හැබැයි ඉතින් මේ භාණ්ඩේ මිල වෙළඳපොළ මිලටත් වඩා සෑහෙන උස්සලා මිලදී ගන්න කවුරුවත් සූදානම් වෙන්නේ නැති නිසා පාඩුවක් නොවෙන්නත් පුළුවන්. හැබැයි කවුරු හරි ඒක ගන්නම කියලා අදිෂ්ඨානය කරගෙන ලන්සු තියනවා නම් අපි පොඩ්ඩක් පැත්තකට වෙන එක තමයි හොඳ. සාමාන්‍ය සෙකන්ඩ් හෑන්ඩ් බඩුවක් ගන්නකොට එන ප්‍රශ්නයක් තමයි ගණන් හිලව් කතා කරගත්තත් විකුණන්නේ නැහැ කියන එක. මේක වෙන්නේ ගාන උඩට දාගන්න වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි ගණන් පොරොන්දු වෙලා ඔක්කොම කරලා යනකොට වැඩි ගානකට ආපු එකෙක්ට විකුණලා. එහෙමත් නැතිනම් ඉඩකඩම් වාහන එහෙම විකුණනකොට ඒවල ප්‍රොසෙස් එක වාත වෙනකොට හිතෙනවා ගන්නවට වඩා නොගත්තනම් හොඳයි කියලා. හැබැයි වෙන්දේසියකදී ඒ අවුල එන්නේ නැහැ. ගණන් හිලව්වල ඉඳලම හැමදේම පාරිදුෂ්‍යයි. ඒ ඇරෙන්න වෙන්දේසියකදී ඒ බඩුව අනිවාර්යෙන් විකිනෙනවා. ගණන් එහා මෙහා වෙන්නේ නැහැ. වෙන්දේසියක තියෙන ආකර්ෂණීයම කාරණේ තමයි යම් කිසි දෙයක් විකිනීම බොහොම සරල සහ ඉක්මන් දෙයක් වෙලා තියෙන එක. ඒ කියන්නේ මෙහෙමයි. දැන් වෙන්දේසියකට එන අයට බඩු පරීක්ෂා කරලා බලන්න පුළුවන් කලින්. ඉන් පස්සේ වෙන්දේසියේ පැවැත්වෙන දවසට එන්නයි තියෙන්නේ. එතකොට Taman දන්නවා තියෙන බඩු මොනවද, ඒවල කන්ඩිෂන් මොනවද කියලා. ඉතින් ඕනනම් මාකට් එකේ වටිනාකම එහෙම හොයලා බලලා එන්නත් පුළුවන්. දැන් වෙන්දේසිය දවස් ගණන් නැදෙන්නෙත් නෑ. ඒ නිසා බොහොම ඉක්මනට Tamanට ඕන බඩු වලට ලන්සු තියලා වැඩේ ක්ලෝස් කරන්න පුළුවන්. එතනින් එහාට මිලදී ගැනීම කටයුතු ඉතාමත් ඉක්මන්. හැබැයි ගොඩක් වෙන්දේසි කලින් තැන්පතු මුදලක් තියන්න වෙනවා කියන එක දැනගන්නම ඕනේ. කාටවත් කොහොමටවත් පාඩුවක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් විකුණුම් කරුවේ Tamanගේ වෙන්දේසියකට කලින් කියනවා යම් යම් භාණ්ඩ හෝ ඉඩම් හෝ වාහන හෝ විකුණන දේවල් වලට Tamanට උවමනා මුදල මෙච්චරයි කියලා. හැබැයි විකුණුම් කරුට හැරෙන හැරෙන පැත්තට ගණන් කියන්න බෑ. සාධාරණ ගණක් වෙන්න ඕනේ. ගොඩක් වෙලාවට වෙළඳපොලේ අගයට වඩා අඩු අගයක් නියම කරන්නේ. ඒකෙන් ඒ විකුණන දේට තියෙන ගණුම් කරුගේ ආකර්ෂණයත් වැඩි වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට වෙළඳ පොලේ මිලට ආසන්න මිල පරාසයකට තමයි ගොඩාක් බඩු තීන්දු වෙන්නේ. සමහර වෙලාවට වෙන්දේසිය නැගලා ගියොත් සමහරු වෙළඳ පොලේ මිලට වැඩියෙනුත් ගානකට ඉල්ලුම් කරන්නත් පුළුවන්. ඒත් අවුලක් නෑ. කොහොම වුණත් ඉක්මන සහ පහසුව ඇතුළු කරුණු කාරණා ඔක්කොම සලකලා බලනකොට වැඩේ හැම පැත්තකටම වාසියි. පළවෙනිම දේ තමයි මේක සෙල්ලමට කරන වැඩක් නොවන බව අවබෝධ කර ගැනීම. ඒ කියන්නේ Taman වෙන්දේසියකට ගිහින් හිතෙන හැමදේටම ලන්සු කියලා හරියන්නේ නැහැ. ඒ නිසා Tamanගේ පැත්තෙන් හොඳ රිසර්ච් එකක් කරන්න ඕනේ. දැන් වෙන්දේසියකට කලින් බඩු මොනවද කියලා පරීක්ෂා කරන්න හරි බඩු ගැන කැටලොග් එකක් හරි බලන්න අවස්ථාව ලැබෙනවා. දැන් මේ බඩුවල කන්ඩිෂන් එකත් එක්කම මාකට් එකේ කොහොම වටිනාකමක් තියෙනවද කියලා මේ බඩුවලට පොදුවේ මිනිසුන්ගේ තියෙන ඉන්ට්‍රස්ට් එක කොහොමද වගේ කාරණා හිතලා බලන්න ඕනේ. මේතරතුරු එකතු කරන එක තේරුමක් තියෙනවද කියලා කෙනෙක්ට හිතුනොත් ඇත්තටම වෙන්දේසියකට වාඩි වුණාට පස්සේ තමයි අර ඉන්ෆර්මේෂන් is gold කියන කතාව ඇත්ත කියලා හිතන්නේ. මෙන්න මේක තමයි ගොඩක් දෙනෙක් වරද්ද ගන්න තැන.
දැකලා තියෙනවද සාමාන්‍යයෙන් වෙන්දේසියක් යන විදිහ වෙන්දේසිකාරයා මාරම හදිසියකින් ගෙදර ගෑස් ලිපේ බිත්තරයක් තැම්බෙන්න දාලා ආපු ගානට තමයි හැසිරෙන්නේ කොටින්ම කිව්වොත් වෙන්දේසිය පටන් ගත්ත වෙලාවේ ඉඳන් මාරම උද්‍යෝගයක් උද්වේගයක් හදිසියක් මැවෙනවා මිනිසුන්ගේ හැසිරීමෙන් ඒ රශකත් එක්ක තමයි ලන්සු ඉහළ යන්නේ අන්න ඒ නිසා වෙන්දේසියකට ගිහින් වැඩේ ගොඩ දාගන්න හිතන අය ඒ රශකයට අහු වෙන්නේ නැතුව ඉන්න ඕනේ. ඒ කියන්නේ වෙලාව අරන් ලන්සු තියන්න කියන එක නෙවෙයි. එහෙම ලන්සු තියන්න ගියොත් ජීවිතේට දිනන ලැබෙන්නේ නැහැ. හැබැයි අර දඩිබිඩි ගාලා ලන්සු යන රශකේ Tamanට ඕන ගානට අයිටම් එක ගොඩ දාගන්න පුළුවන් කූල් මනසකින් ඉන්න ඕනේ. ඔතනදී පොඩි පොඩි ට්‍රික්ස් එහෙමත් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට Tamanට ඕන අයිටම් එකට ලන්සු තියන අනිත් අයව අධෛර්යමත් කරන්න අර ජම්පින් කියන විදිහේ ලොකු ගානකින් ලන්සෝ වැඩි කරන්න පුළුවන්. හැබැයි Tamanට ඕන ගානට පහලින් හිටින්න. එහෙම නැතුව ඔය රෂ් එකේ කායක හරි ලන්සෝ ගේමකට පැටලිලා ලන්සු තියාගෙන තියාගෙන සෑහෙන ගානකට ගිහින් ප්‍රතිවාදියා මගින් අතරකොළ Tamanට වෙන්නේ අනවශ්‍ය වැඩි ගානක් ගෙවන්නයි. අන්න ඒ නිසා ඔය පැහැදිලි මනසින් ඉන්න එක අනිවාර්යයි වෙන්දේසියකදී. වෙන්දේසියකට යනකොට මුලින්ම හිතන්න ඕනේ Tamanගේ අතේ අවශ්‍ය ප්‍රමාණයට මුදල් තියෙනවද කියලා. ඒ කියන්නේ තැන්පතු තියන්න විතරක් නෙවෙයි. වෙන්දේසියෙන් මොනවා හරි දිනුවොත් මගේ ගාව සල්ලි නෑ අයියේ කියලා මාරු වෙන්න බෑ. ආයි වෙන්දේසියකට වද්ද ගන්න එකකුත් නෑ. අන්න ඒ නිසා Tamanගේ මූල්‍යමය තත්ත්වය ගැන බොහොම පැහැදිලි අවබෝධකින් තමයි වෙන්දේසියකට යන්න ඕනේ.